රටේ සෑම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතුමයි. මිලදී ගත්ත වීවල මොන පාඩුවක් වුණත් අද දිනේ සිට අපි රජයේ සාතික මිලට විකුණන්න පුළුවන් ආකාරයට අපේ වෙළඳ සහෝදරින්ට අපි හාල්නිකුත් කරනවා. සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් හැමදාමත් මේ රටේ රජයේ යම් නීතිමය පටිපාටියක් තිබුණා නම් ඒ නීතිමය පටිපාටිය තුලයි ඔවුන්ගේ වෙළඳාම සිද්ධ කරේ. සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් 220ට වැඩියෙන් සහල් වෙළඳ පොළඳ විකිණීමක් සිද්ධ කරේ නැහැ. ඔවුන් 220 පාලන මිලට අනුගතවයි වෙළඳාම සිද්ධ කරේ. නමුත් මහා පරිමාණ වෙළඳුන් එය අභිබවා යමින් 240-250 යන මිල යටතේ වෙළඳ පොළ තුළ සහල් විකිණීමට කටයුතු කරා. හැබැයි ඔවුන් අද දවසේ පිළි අරන් තිබෙනවා ඔවුන් එසේ නොකර රටේ ජනතාවට සහනදායි මිලට සහල් ලබා දීම සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරනවා. එසේ වීම මේ රටේ දේශපාලනිකවත් මේ රටේ ආර්ථික වශයෙන්ුත් රට හොඳ දිශාවට හොඳ දිශානතියක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණ වීමක් පිළිබඳව තමා අපි දකින්නේ. මහමෝල් හිමියන් මහජි සාකච්ඡාවේ සිසේන රැලි සිසේන මහත්තයා කියනවා අද සිට පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් කරනවා මේ ජනාධිපතිතුමාගේ කාර්ය කරගෙන යන්න කියලා. එතකොට මාධ්‍යවේදියෙක් අහනවා එතුමගෙන් එතකොට ජනවාරි මාසෙන් පස්සේ එතුමා කියනවා ජනවාරි මාසෙන් පස්සේ දැන් 2023-24 මාස කන්නේ වීතික වෙළඳ පොළට එනවනේ. ඊට පස්සේ නව මිලකුත් එක්ක වී මිලයි හාල් මිලයි දෙක එක සාකච්ඡා කරලා කරන්න. ඕක තමයි ජනාධිපතිතුමා හැමදාම ඔය මහමෝල් හිමියන් කරපු සෙල්ලම. දැන් ඌට කලින් මිලට ඕක දෙන්න තිබ්බනේ. එහෙමනම් මේ පාරිභෝගික සේවා අධිකාරිය මෙච්චර කල් නිදාගෙන දෙහිටියේ මේවා කරනකම්. ඒ නිසා මේ ගැන වහාම හොයලා බලන්න ඔබතුමාලා සිස්ටම් චේන්ජ් කරන්න එලා තියෙන මෙන්න මේවා තමයි වෙනස් වෙන්න ඕනේ.